හිතවත් මිත්‍රෝ මෑත කාලේ දේශපාලන ඉතිහාසය තුළ කුජීත වෙච්ච දේශපාලනඥයන් අතර එක් පුද්ගලෙක් තමයි දුමින්ද විශේෂයෙන්ම දුමින්ද එහෙම නැත්නම් අනුරාධපුරයේ හිටපු ප්‍රසිද්ධම හරක් හොරාගේ පුතා ඒ කියන්නේ බර්ටික කොල්ලා මේ නිශ්චිත මොහොත වෙන විට විශාල අර්බුදයකට තල් වෙලා තියෙනවා ඔබට මතක නම් යහපාලන ආණ්ඩුව තිබ්බ කාලේ බර්ටික කොළුවා බොහොම පැහැදිලිව මහින්ද රාජපක්ෂගේ පවුලට ප්‍රසිද්ධියේ තර්ජනය කරා ඒ වගේම ප්‍රසිද්ධිය උන්ගේ අඩුලුහුඩුකම් දැක්කුවා හැබැයි මේ මිච්ඡත මොහොත වෙන විට කිසිම හිරිගිතක් නැතුව මැදමිලන වලව්වට වැසිකිළියට වතුර අදින තත්වයකට ඔහු පත් වෙලා තිබෙනවා මිත්‍රෝනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් වෙලාවක ඔහු ලේකම් වෙලා හිටියා ඔහු අවසානයේදී කරේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගෙනහිල්ලා පොහොට්ටුවේ ගැට ගහලා ඔහුව අනාථ කිරීම මිත්‍රෝනි මෙහෙත් සමගම ඔවුනට අවසානයේදී මැදමුලේන වලව්වේ කුස්සියට වෙලා බකන් නිලාගෙන බලන් ඉන්න තත්වයකට පත් වුණා. ඔවුන් බලාපොරොත්තු වුණා මැතිවරණයෙන් පස්සේ මැතිවරණ ටික. හැබැයි ඔවුන්ට මේ වෙනකොට හම්බෙන්නේ කුඩම් මගේ සැලකිලි. පෞකී දවසල දයාසිරි කෙන්දිරි ගාලා කිව්වා විසුවෙනි සංශෝධනයේ සඳහා තමන් විරුද්ධයි කියලා. එහි විශේෂයෙන්ම සංශෝධන නොකරනවා නම් තමන්ගේ ඡන්ද 15, ඒ කියන්නේ තමන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ තියෙන 15 දෙනාගේ ඡන්ද දෙන්නේ නැහැයි කියලා. හැබැයි මිත්‍රෝනි ගෝඨාභය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දන්න මිනිහෙක් නෙමෙයි. ගෝඨාභය කියන්නේ හොඳින් හෝ නරකින් තමන්ගේ වැඩේ කරගන්න මිනිහෙක්. අපි දිගින් දිගටම කියලා තියෙනවා හමුදාවේ නිලධාරීන් කියලා කියන්නේ ලොකු ඇඟක් තියෙන පුංචි මොලයක් තියෙන පිරිසක්. ඒ නිසා ඔවුන් සියලුම දෙනා වැඩ කරන්නේ මොලෙන් හිතලා නෙමෙයි ඇඟට අනුව. ගෝඨාභය කියන්නේ මිනිසුන්ට තර්ජනය කරලා මර බලය පාවිච්චි කරලා තමන්ගේ නියෝග ක්‍රියාත්මක කරන්න හදන මිනිහෙක්. කිසිම දවසක ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක්ලත් නොහිට ජනාධිපති වෙච්ච මේ පුද්ගලයා මේ නිශ්චිත මොහොතේ තනිකරම හිට්ලර් කෙනෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඒ කෙසේ වෙතත් දුමින්දලා මේ විදියට කෙඳිරි ගන්නට පටන් ගත්තට පස්සේ ගෝඨාභයගේ අතට දුමින්දගේ හෙළුවිලි වීඩියෝ පටයක් ලැබිලා තිබෙනවා. මේ වීඩියෝ පටේ දුමින්ද රතියකෙළියේ දෙන්නේ තමන්ගේ පරණ අඹුව සමග නෙමෙයි පිරිත් කියන ගණිකාවක් සමග. අපි පහුගිය කාලේ එලි කළා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ පිරිත් කියන ගණිකාවක්. දුමින්ද සිල්වා මේ පිරිත් කියන දුමින්ද දිසානායක මේ පිරිත් කියන ගණිකාව අනුරාධපුරයට ගෙනහිලා තමන්ගේ ලිබ්බොක්ක ගහගෙන තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගත්තා. හැබැයි මේ අම්බන්ඩි දිගින් දිගටම ඔහුගේ කරේ එල්ලන්නට උත්සාහ කරා. ඒ විතරක් නෙමෙයි පස්සේ කාලෙක එලි කළා දුමින්ද භාවනා කරන්නේ හසිස් ගාලා සහ ගංජා ගහලා දුමින්දට හසිස් ගෙනත් දෙන්නේ බව්ව කියලා එකෙක් කියන කාරණේ. ඒ විතරක් නෙමෙයි තව එළි වුණා අවසානයේදී නලින් කියලා එකෙක්. ඒ කියන්නේ පහුගිය කාලේ දුමින්දගේ පස්සෙම හිටපු එකෙක් තමයි මේ වැඩවලට උදව් කරන්න කියන කාරණේ. සමහරු මේ නලින් කියන පුද්ගලයා හඳුන්වන්නේ ඔහුට දේව බලයක් තියෙන පුද්ගලෙක් හැටියට. එහෙම නැත්නම් මේ පුද්ගලයාට බොහෝ දේ අදිසි බලපෑම් යොදා ගැනීමෙන් කල හැකියි කියන කාරණේ. කෙසේ වෙතත් දුමින්දට මේ වෙනකොට ගෝඨා ඒ තමන්ට ලැබුණු නිර්වත් වීඩියෝ පටයේ පිටපතක් යවලා තිබෙනවා. මේ සමගම දුමින්ද මේ වෙනකොට කසාය බීපු ගොළුවා වගේ නිහඬ වෙලා තිබෙනවා. කෙසේ වෙතත් පිරිත් කියන ගණිකාවත් නොදෙන මේ වීඩියෝ පටයේ දුමි ගෝඨාගාවට ඇරිය කවුද කියන එක මේ මොහොතේ දැඩි ප්‍රශ්නය. ඒ කෙසේ වෙතත් මින් ඉදිරියට දුමින්දට තමන්ගේ අදෝ මුඛයත් කටත් දෙකම එකසරේ වහගෙන ජීවත් වෙන්නට සිද්ධ වෙමින් පවතිනවා. මිත්‍රෝනි කෙසේ වෙතත් මේක පවතින නීතිය උල්ලංඝනය කිරීම. මොකද කිසියම් කෙනෙකුට තමන්ගාව තියෙන දෙයක් පෙන්නලා ඔහුට තර්ජනය කිරීම ශිෂ්ට සම්පන්න නීතිය අනුමත කරන දෙයක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් දවසින් දවස රටබල්ලට යනවා. බල්ලු පාලනයට එනවා. මේකත් එක්ක අර්බුදයට යන්නේ ඔබත් මමත් පමණක් නෙමෙයි ඊළඟ පරම්පරාව. ඒ නිසා මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද යගාගේ හැදියට තමයි බබන හැදෙන්නේ. විදේක ව්‍යස්තදායක අධිකරණ බලයේ තියෙන අපිට. ඒ නිසා මේ කාලකණ්ණි ක්‍රමය වෙනස් කළ හැකි. ඒ ගැන සැලස්මක් තිබෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට. මෙතුනි අර්කන්ත ජයග්‍රහණය නමුතුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.